ආයුබෝවන් සිම්පල් මීල්ගේ YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති අද මම වෙනස්ම වීඩියෝ එකක් කරන්නේ මොකද්ද කියලා. මට හිතුණා අද අපේ වත්තෙන්ම කෙහෙල්මුව කඩාගෙන කෙහෙල්මුව පැහි එකක් හදන්න. කෙහෙල්මුව කියන්නේ දියවැඩියාවට ඉතාමත් ගුණ දෙන කෑමක්. ඒ වගේම කොලෙස්ටරෝල් වලටත් ඉතාම ගුණදායකයි. කෙහෙල්මුව තන්තු බහුල ආහාරයක් නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියට වගේම මලබද්ධය තියෙන අයටත් ඉතාම ගුණදායකයි. ඒ වගේම විටමින් C බහුල ආහාරයක් නිසා අපේ තරුණ බවත් රැකදෙනවා. ගහෙන් කැඩුවට පස්සේ කෙහෙල්මුවෙන් එන කිරි බේරෙන පෑ දෙකක් විතර තියලා තමයි මම මේක උයන්න ගන්නේ. මුලින්ම මම මේකේ තියෙන පියලි ටික මට අවශ්‍ය ප්‍රමාණයට ඉවත් කරගන්නවා. මෙන්න මේ වගේ සුදු පැහැ පේනකන් අපි මේක පියලි ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ කෙහෙල්මුවේ උඩිනොත් මෙන්න මේ වගේ අඟලක විතර ප්‍රමාණයක් මං කපලා ඉවත් කරගන්නවා. කෙහෙල්මුවේ කපා ගන්න කලින් මේ වගේ භාජනයකට වතුර ටිකක් දාලා ඒකට කහ ටිකක් දිය කරගන්නවා. මොකද කෙහෙල්මුවේ කැපුවට පස්සේ ඉක්මනින් කහට පිපෙන්න බලනවා. ඒ නිසයි අපි කහ දාපු වතුර වලට කෙහෙල්මුවේ කපලා එකතු කරන්නේ. ඊට පස්සේ අපි මුලින්ම කෙහෙල්මුවේ මෙන්න මේ විදිහට දෙකට කපා ගන්නවා. ඔයාලා බලනවා ඇති මේ මොනවද මේ කළු පාටට තියෙන්නේ කියලා. මං කෙහෙල්මුවේ බිමටනේ කඩාගත්තේ. ඉතින් බිමට කැඩුවාම එතන තියෙන රේණු ටික තැලිලා තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේ ටික මේ විදිහට ඉවත් කරගන්නවා. ආයෙත් මම මේක දෙකට කපා ගන්නවා. ඒ කපාගත්ත කොටසත් ආයෙත් මම මේක මෙන්න මේ විදිහට දෙකට කපා ගන්නවා. ඊට පස්සේ මේකේ මේ නැට්ට කොටස ඉවත් කරලා ප්‍රමාණය අඟලක් විතර තියෙන්න කොටු හැඩියට කපා ගන්නවා. කපාගත්තු කෙහෙල්මුව ටික මම දාන්නේ මම මුලින් කහදිය කරගත්තු භාජනයට. කහට පිපෙන්නේ නැති වෙන්න කපාගත්තු කෙහෙල්මුව ටික හොඳට මේ කහ වතුරේ කවලම් කරගන්නවා. දැන් මං කහ වතුර ටික පෙරලා මේ කෙහෙල්මුව ටික වෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මේකට කහ කුඩු තේ හැඳි කාලා ලුණු කුඩු තේ හැඳි භාගයක්, අබ පේස්ට් එකෙන් තේ හැඳි භාගයක් සහ කළු කුඩු තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කරලා විනාඩි 15ක් විතර මම මේ ටික පැත්තකින් තියලා තියනවා. දැන් මං ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් දාලා ඒක රත් වුණාට පස්සේ ඒකට අබ තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. අබ ටික තෙලේ පුපුරගෙන එනකොට ඒකට ලුණු ගෙඩි භාගයකුත් කපලා එකතු කරගන්නවා. ලුණු ටික තෙලේ විනාඩි 2-3ක් තියෙන්න ඇරලා ඒකට මම කරපිංචා රම්පේ එකතු කරගන්නවා. ඊළඟට මේකත් විනාඩි 2-3ක් බැදෙන්න ඇරලා මම මේකට ඉඟුරු සුදු ලුණු පොඩ්ඩක් කලලා එකතු කරනවා. මං සුදු ලුණු ගනිද්දී පොතු පිටින්මයි ගත්තේ. මොකද පොතු එක ගනිද්දී ඒකේ සුවඳ රසය තවත් වැඩි වෙනවා. කපාගත කෑලි මිරිස් කරල් දෙකක්, ඒ වගේම පොඩියට කපාගත සේරකස් දෙකක් සහ තලාගත එනසල් ඇට 3කුත් මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම විනාඩි 2-3ක් බැදෙන්න ඇරලා ඒකට අමු 3-5 කුඩු තේ හැඳි දෙකක් සහ මිරිස් කුඩු මේස හැඳක් මං එකතු කරනවා. ඒ ගමම මම මේකට තක්කාලි ගෙඩියකුත් කපලා එකතු කරගන්නවා. දැන් මං කුළුබඩු එකතු කරගෙන ඉවරයි. ඊළඟට මේ ටික හොඳ තද රතු පාට වෙනකන් ලිපේ තියලා කපාගත්ත කෙහෙල්මුව ටික මේකට එකතු කරනවා. කෙහෙල්මුව ටිකයි කුළුබඩු ටිකයි ඔක්කොම හොඳට කවලම් කරලා වතුර කෝප කාලක් විතර මේකට එකතු කරගන්නවා. මේ ඔක්කොම හොඳට කවලම් කරලා තැම්බෙන්න හොඳට වහලා තියෙනවා. විනාඩි 10කට පස්සේ මම මේකට පොල්කිරි කෝපයක් එකතු කරගන්නවා. මම දවස් 2-3කට එකපාර පොල්කිරි මිරිකල ෆ්‍රිජ් එකේ තියෙන නිසා තමයි මේ විදිහට පොල්කිරි කැටි ගහලා තියෙන්නේ. කෙහෙල්මුව එක ආයෙත් වහලා කිරි ටික හින්දනකම් මම මේක හොඳට උයා ගන්නවා. මේ තියෙන්නේ මං හදාගත්ත කෙහෙල්මුව පැහි එක. ඉතින් මේ වගේ ශරීරයට ගුණදායක කෑම හදන්න සිම්පල් මීල්ගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, ගිහින් එන්නම්.